ජීවිතයේ මායාවක් වන තරමට අප කැමැතිය. ඒ බොරුවක් වන බව දැන දැනම ඒ ගිලී කිමිදෙන්නට අප කැමැතිය. නමුත් කාලේ මායාවක් වූ විට කුමක් විය හැකිද? ඉතිහාසය හා අනාගතයයි යමක් එවිට තවදුරටත් පවතීද? මේ විසඳුමක් නැති ප්‍රශ්නයට විසඳුමක් සෙවීම අප කිසිදාක දැක නැති අද්භූත යමක් සොයන තරම් දුෂ්කරය. සන්ධ්‍යාවක් මම ජීවිතේ ඊර්ෂ්‍යා කරනම පුද්ගලයෙක් විසින් ගොඩනගන ලද මහා පරිශ්‍රයක සීගිරි ගිරසිකරය පාමුල නිල් කට්‍රොල් වැට්කොල් වැනි සුරූපයන් අභිමුවේ අපි අවුරුදු දහස් ගණනක් පස්සට ගිහිල්ලා මොහන් රාජ් මඩවලට හමු වුණු ඒ නිල් කට්‍රොල් මල පිළිබඳව ඒ පිළිබඳව කතා කරන්න තියෙන ලංකාවේ හොඳම තැන ඉඳලා මං හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට පොතක් දොරට වඩිනවා මේ මහ පරිශ්‍රයේ. මම වැඩි වෙලාවක් ගන්න නැතුව බොහොම කෙටි වැඩසටහනක් අපි මේ සීගිරි ගිරිසකර පාමුල සිදු කරන්නේ. අපේ ප්‍රධාන ආරාධිතයා හැටියට අද වැඩසටහනට සහභාගී වෙනවා මං හිතන්නේ කවුරුත් දන්නවා මහාචාර්ය රාජ් සෝමදේවයන්. තාමත් මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ පොත පිළිබඳව දන්නේ නැති රහසකුත් තියෙනවා. ඒක තව පොඩ්ඩකින් හෙළි වෙයි. මං හිතන්නේ අපි ඒ රහසත් හෙළි කරගෙන මොහන් මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මොහන්ගේ අභිනව ග්‍රන්ථයේ කීවෙනි පොත. ඉතින් නිල් කට්‍රොල් අපි අපේ ආදරණීය මහාචාර්යතුමන්ට මහාචාර්ය රාජ් සෝමදේවයන්ට එතුමා තමන්ගේ දරුවෙක්සේ ආදරය කරන මේ සීගිරි පර්වත රාජයා පාමුලදී මොහන් රාජ් මඩවලට මං ආරාධනා කරනවා රාජ් සෝමදේව මහත්තයාට පොත පිරිනමන්න. මං දැන් අර රහස හෙළි කරන්න යන්නේ. මොහන්ම කියන්නකො මොකද්ද රහස කියලා රාජ් සෝමදේවයන් සම්බන්ධව පොතේ තියෙන. ලියන් යන අතරතුර මට ඇතිවෙච්ච ගැටලුත් එක්ක ඇත්තටම මේ මම ගොඩක් සංවාදයක් රාජ් සෝමදේව මහත්තයත් එක්ක කරා. මහාචාර්යතුමා තමයි අත්‍තරම මේකට පසුබිම සැකසුවේ, අවශ්‍ය සමහර දත්ත මට ඉදිරිපත් කළේ, සමහර විවාදාත්මක කාරණා පිළිබඳව අපි සෑහෙන සාකච්ඡා කළා. ඉතින් ඒවත් එක්ක මට හිතුණා ඇත්තටම මම පොත ලියන වෙලාවෙම ලියන කාලෙම හිතන් හිටියේ මේකේ පිදුම අනිවාර්යෙන්ම මහාචාර්ය රාජ් සෝමදේවට කරන්න ඕන. ඒක මේ මටත් ගෞරවයක් සහ මං හිතන්නේ කාශ්‍යප රජුත් අද හිටියනම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එතුමත් ඒක පිළිගනී. මොකද මේ මෑත කාලේ මේ මෙතුම තරම් මේ සීගිරිය ගැන මෙච්චර ආදරයෙන් සහ හැඟීමකින් සහ භක්තියකින් මේ සීගිරිය ගැන පර්යේෂණ කරපු, ඒ ගැන විවාදා සම්පන්න සමහරක් වෙලාවට සමාජයෙන් බැනුම් අහන්නට නියමිත කාරණා ප්‍රසිද්ධ කරපු කෙනෙක් නැති තරම්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ තමයි සුදුසුම් පුද්ගලයා සීගිරිය සම්බන්ධ ග්‍රන්ථයකට මේ පිදුමක් ලැබිය යුතු. ඒ පිදුම එතුමා ඉදිරියේ මෙතනට අවිල්ලා කරන්න ලැබීම ඇත්තටම වාසනාවක් සම්පන්න දෙයක්. ඒකේ සම්පූර්ණ ගෞරවය අත් වෙන්න ඕන මෙතන එහා පැත්තේ ඉන්න නුවන් ලියනගේ කියන මහත්තයාට. හරිම සතුටුයි නුවන් සහ මම කතා කරපු ගත් විදිහට ඒක මෙතනදී රාජ් සෝමදේව මහාචාර්යතුමාට ඒක පිළිගන්න ලැබීම ඒක ඇත්තටම මගේ ජීවිතේ මන් ලැබූ වාසනාවක් සහ පොත පිදිය යුතු කෙනාට පිදිය යුතු තැනදී පුදන් ලැබෙනවා කියන්නේ අසාමාන්‍ය දෙයක්. ඕකේ ලියලා තියෙන අකුරු ටික අපි කැමති කියවගන්නේ. ඔව්. මේක මම මේ පොතේ පිදුම ලිව්වේ තමන්ගේ දරුවෙකුට තරම්ම සීගිරියට ආදරය කරන මහාචාර්ය රාජ් සෝමදේවට කියලා. මයිතන්නේ ඒ තරම් තමන්ගේ ලේයට ලේය තරම් ආදරයක් වගිතන්නේ කෙනෙක්ට යම් දෙයක් කරෙහි ඇතිවෙනවා නම් ඒක අසාමාන්‍ය දෙයක්. මට හිතන්නේ රාජ් සෝමදේව මහාචාර්යතුමා සහ සීගිරි අතර පවතින එහෙම බැඳීමක් කියලා. ලේට ලේ සම්බන්ධතාවයක්. මට තුමනලා වෙලා තිබුණේ සර්ට ඒ සර්ප්‍රයිස් එක සීගිරි ගල පාමුලදීම දෙන්න. නෑ සර් දන්නේ නෑ. සර්ට පොත පිදලා තියෙන කෙනෙක් අපි රහසක් විදියට රැක්කා. අපි එහෙමයි යාළුව හැටියට රහස් රකින්නේ. නැත්නම් සීගිරි ගලේ කැටුවා වගේ තමයි.
හරි අපේ මේ ගමනට මේ අහඹු ලෙස එකතු වෙච්ච අපේ රටේ මේ බොහොම තාරුණ්‍ය සාහිත්‍යවේදියෙක් ඉන්න අපේ මනෝරම අපි එතුමට ආරාධනා කරනවා බොහොම කෙටියෙන් මේ පිළිබඳව මම හිතන් PDF එක කියව ගන්න පුළුවන් වුණානේ මේ පොත ගැන කෙටියෙන් අදහස් දැක්වීමක් කරන්න බොහොම ස්තුතියි සීගිරි පර්වත ප්‍රාන්තයේ මේ වැහිබර හැන්දෑවක මෙහෙම වැස්ස වැටෙද්දී සීගිරිය ගැන බොහොම ආදරය කරන පුද්ගලයෙක් විදියට නිල් කටරොල් පොත වෙනුවෙන් වචන දෙක තුනක් කතා කරන්න ලැබිච්ච එක ගැන බොහොම සතුටු වෙනවා ඉතින් ඒකට ස්තුතිවන්ත වෙනවා මොහන් රාජ් මඩවල මහත්තයාට වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජූඩ් නුවන් ලියනගේ මහත්තයාටත් ඊටත් වඩා ලොකුම දේ තමයි මෙතන රාජ් සෝමදේව සර් ඉන්න එක මීට අවුරුදු 25කට කලින් මම සීගිරිය ගැන හොයන්න කියන ඉගෙන ගන්න කාලේ මෙතුමා විජය පුවත්පත ලිපි මාලාවක් ලිව්වා රාජ් සෝමදේව මාමා තමයි ලියනවා කියලා. එතකොට මෙතුමා මහාචාර්ය පදවිය බාර තිබුණේ නැහැ ආචාර්ය රාජ් සෝමදේව ඒ කාලේ ඉඳන් මම දැනගත්තා මෙන්න මේ 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 මෙතුමා දැන් බොහෝ සෙයින් අනා තදින්ම ප්‍රකාශ කරන මාපාගල සංකීර්ණය ගැන මුලින්ම ඇහුවේ එතුමායේ කියපු කතන්දරවලින් ඊට පසු කාලීනව මමත් පාසල් කාලේ ව්‍යාපෘතියක් සඳහා ඇවිත් මාසයක් විතර මෙහි නැවතිලා මේ හැමතැනකම ඇවිද්දා ඒ වගේම තමයි පර්ණවිතාන සූරීන්ගේ සේනක බණ්ඩාරනායක සූරීන්ගේ ඉඳන් මේ වෙනකන් මේ කෘතිය ගැන ලියවපු හැම දෙයක් මේ සීග්‍රිය ගැන ලියවපු ඕනෑම දෙයක් මම කියවලත් තියෙනවා ඉතින් එහෙම පුද්ගලයෙක් විදියට මේ අවස්ථාව මට ලැබීම මාර ආඩම්බරයක් ඊටත් වඩා මේ පොත කියවගෙන යද්දී සාහිත්‍යයට වඩා මේ කෘතියේ කලාව තියෙනවා ඊටත් වඩා මනුෂ්‍යත්වය තියෙනවා මොහන්ගේ මේ කෘතිය ඉතා හොඳ පොතක් විදියට මට හිතදගත්තා ඉතින් මේක එලිදක්වන්න කතා කරන්න ලැබීම ගැනත් මම බොහොම සතුටු වෙනවා බොහොම ස්තුතියි ඒකේ විශේෂම දේ තමයි මොහන් අපි මේ ගමන එන්න හිටියේ මැයි පළමු වෙනිදා ඒක මේ මනොත් ඒක හින්ද හිටියා ඒ කල් ගියා ඊට පස්සේ අගෝස්තු 13 වෙනිදාට කල් ගියා කොහොම හරි මං හිතන්නේ කාශපරජ්ජුරෝ දෛවයේ සීගිරි හදනවල ලියලා තියෙන්න ඇති නිල් කට්‍රෝල් මල් ගැන පොතක් ලියන එක නොවැම්බර් 13 වෙනිදාට විතරයි එලිදක් ගන්න පුළුවන් කියලා ඉතින් ඇත්තටම ඒ ගැන සන්තෝසයි මං හිතන්නේ අපේ බොහොම කෙටි විලාවක් තියෙන්නේ මේ වැහිබර් කාලගුණයත් එක්ක අපේ මෙතන අනිත් මොහන්ගේ අප්සරාවියත් ආවා චමිලා මංගලගම මැතිණිය මේ එන්න මෙතෙන්ට මේ කොමල බලන් ඉන්නේ සර් කතා කරනකම් දෛවය සහ ජීවිතය ගැන මට නිකන් පොඩි අදහසක් ඇති වුණේ මම 1983 ඉස්සෙල්ලම මේ සීගිරි ජල උද්‍යානයට ආවේ සමහර විට මේ සමහර අය ඉපදිලත් නැතුව තිය වෙනකොට 1983 මම ඇවිල්ලා ඉස්සෙල්ලම පුරාවිද්‍යාවට අත්පොත් තිබ්බේ මේ ඉස්සරහා තියෙන සම පැලස් එකේ ගිම්හාන මාලිගාවේ ඊට පස්සේ මට මතකයි ඒක එක සිද්ධියක් ඉතිහාසයේ දෙවන සිද්ධිය තමයි මේ පොතේ කතුරුවරයයි එතුමාගේ ආදරණීය බිරිඳ චමිලයි හසන්ත හෙට්ටිආරච්චි ඔය ඔක්කොම එක්කගෙන සඳගෝමි කෝපරේවයි ඔය ඔක්කොම එක්කගෙන සීගිරියට ආවා ඉතින් මට මතකයි මොහන් චමිලලා අපි ඔක්කොම මේ පාර දිගේ ඇවිදගෙන ගියා කතා කරා ඒක තව සිද්ධියක් ඊට පස්සේ අද එහෙම ආපු මොහන් ඒ සීගිරිය ගැනම පොතක් ලියලා ඒක මට දෙන්න ලෑස්ති කරලා තියෙනවා ඉතින් ඒක බොහොම සන්තෝසයි ඉතින් මේ සිදුවෙන සිද්ධි වල යම් කිසි තර්කයක් රටාවක් තියෙනවා කියලා මට හිතෙනවා ඇත්තෙම මොහන් මේ පොත පටන් අරන් තියෙන්නේ කාලෝ රොවෙල්ලිගේ ප්‍රකාශනයකින් කාලය යනු මායාවක් කියන අදහස ඉතින් ඇත්තෙම මේ සිද්ධි නිසා තමයි අපිට කාලය මතක තියෙන්නේ මේ සිද්ධි අපිට මේ නිසංසලේ හඟවනවා යම් කිසි අපට නොපෙනෙන රටාවක් ඉතින් ඒ සංවේදීතාව ඇති වුණේ මේ මොහන්ගේ මේ පොත නිල් කටරොල් මල් දැක්කට පස්සේ ඉතින් මට එක දවසක් දුරකතනෙන් කතා කරලා ප්‍රශ්න වැලක් මයෙන් එහම මං කොහොම උත්තර දෙන්න බෑ එන්න අපි වාඩි වෙලා කතා කරමු කියලා ඉතින් මම පොතක ලියන්න හිටපු දේවල් ටික මං ලියන්න කලින් මොහන්ට ලිව්වා දැන් මොහන් ඒවා ලියලා මගේ පොතේ කොටස බඳින් හයින් කරනවා ගෙදර ගිහිල්ලා කට්ටියගේ මම මොහන්ගෙන් උරකම් කරන් ලිව්වයි කියලා මේ
එහෙම වෙන්නේ නැහැ. ඒක බොහොම සන්තෝෂයි එහෙම ලීපේක. මොහන් එක වෙනම සන්දර්භයකට ඇතුළත් කළායි අදහස් ලියලා තියෙනවා. මම මගේ වෘත්තියෙන් ඒක මම ඊට වැඩිය වෙනස් ආකාරයකට ලියලා තියෙනවා. මේ දෙකම එහෙම ලියන එක හොඳයි. එතන මිනිස්සු දැනගනි පුද්ගලයෝ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම මේ දේ කියනවා. මොහන් ඉදිරියට තව අය මේක ගැන කියන්න පටන් ගනි වෙනව කතාව කිව්වට පස්සේ සීගරේන අලුතෙන් දකින්න මහන්සි ගනි. අපි නොකිය පුහුඟක් දේවල් තියෙනවා. ඔගොල්ලන්ගේ පිටිපස්සේ අර එහා පැත්තේ තනකොළ පිස්සෙ තියෙනවා ගලක්. ඒ ගලේ කොටුමු සෙල්ලිපියක් තියෙනවා. අපි හුඟක් මහන්සි ගත්තා ඒක කියවගන්න. නූතන තාක්ෂණයත් පාවිච්චි කරලා හරි අමාරු ඒ තරමට මේක වියැකිලා ගිහිල්ලා. ඒත් අපි අදහස අතෑරලා නැහැ. සමහර විට ඔක කියවගත්තොත් අපිට පුළුවන් වෙයි කාශ්‍යප මේ උද්‍යානය ගැන හිතපු දේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න. මම ඒක කිව්වේ අපි සීගිරිය ගැන දන්නේ 130ක් විතර. තව 70ක් විතර අපිට දැනගන්න තියෙනවා. මම හිතන්නේ අපේ තව પરම්පරා 4ක් 5ක් විතර ගත වෙයි සීගිරිය නියමානුකූලව දකින්න. නමුත් කාශ්‍යප රජු වෙනුවෙන් ඉටු කළ යුතු සාධාරණයක් තියෙනවා කියන හැඟීම පෞද්ගලිකව මටත් තියෙනවා. ඒක මොහන්ටත් දැනිලා තියෙනවා. අපේ සහෘද හුඟ දෙනෙකුට ඒක දැනිලා තියෙනවා. ඒක ලොකු ආරම්භයක් ගන්න තැනක් වෙයි. අපි බලමු ඊළඟ අවුරුද්ද එනකොට අපි මේ සීගිරි ගැන දැනගත්ත දෙයට වැඩිය වෙනස් දෙයක් දැකලා ඒක ඔළුවේ තියාගෙන නැවතවරක් සීගිරියට ඇවිල්ලා ඒක රස විඳින්න මොහන් ඉක්මනින්ම පොතක් ලියන්න මේ වාසනාව ලැබේවා. ඉතින් චමිලත් නිකන් ඉන්න ඕන නැහැ. චමිලටත් ලියන්න පුළුවන්. දෙන්නම එක්කහුව වෙලා මේ තව පොතක් ලියන්නයි කියලා ආරාධනා කළා. මම සුබ පතනවා. මං හිතනවා මේ මාගම් සෝලිය රජින ලොවීනා වගේ අපි ඇස් උඩ තියන් කන් උඩ තියන් කියෙව්වා වගේ පොත බිම තියන් නැතුව අපිට එහෙම රසයක් මේකෙත් දෙයි කියලා. ඉතින් මටත් මම මෙච්චර කියවට මම තාම පොත කියුවේ නැහැ. මේ එහෙම තමයි යාළුවෝ. මේ මොහන්ගේ පොද්දරට වැඩිම දෙක තුනක් කරලා දිනවා. මම ජීවිතේට පොත කියවලා නෙමෙයි මට ඒව කරන්න ලැබුණේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදීත් මට මොහන් පොතක් දොඩට වයින් එකට අඳගහන්න. හැබැයි ඊට කලින් පොත දෙන්න එපා කියලා. එහෙමනම් නිල් කට්‍රෝල් මෙතනින් මම හිතන්නේ සීමිත පිටපත් ප්‍රමාණයක් තියෙනවා. කැමති අයට ගන්න පුළුවන්. මොහන්ට තව තවත් තෙලෙසම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියෝ ආමි මම නුවන්මි.